තමන්ගේ දරුවන්ට ඉල්ලන හැමදේම කොහොම හරි ලබා දෙන එක තමයි මේ ලෝකේ ගොඩක් අම්මලා තාත්තලාගේ එකම සහ ලොකුම හීනේ. ඉතින් මෙන්න මේ අපි අද කියන්න යන කතාවත් මුළු ලෝකෙම හදවතවලට ලොකු වේදනාවක් ගෙන දුන සංවේදී කතාවක්. අද කාලේ ගොඩක් මිනිස්සු මැක්ඩොනල් වගේ සුඛභෝගී අවන්හල් වලින් කෑම ගන්න ගොඩක් කැමතියි. මේ දෙයට තරුණ පිරිස් ඉතා වැඩි කැමැත්තක් දක්වනවා. රොකී වොන් කියන්නේත් අන්න ඒ වගේ ආසාවකින් පෙළුණ තරුණ පිරිමි ළමයෙක්. ඔහු ජීවත් වුණේ ඉතා දුප්පත් පවුලක නිසා සුඛභෝගී අවන්හල් වගේම චිකන් වගේ කෑම කියන්නේ ඔහුට හීනයක් විතරක්ම වුණා. ඒත් තමන්ගේ හැම යාළුවෙක්ම මේවට ගිහින් රස කෑම කන නිසා රොකී තමන්ගේ තාත්තර නිතරම කිව්වා නගරයේ තිබුණ සුඛභෝගී අවන්හලට යන්න ආසයි කියලා. අම්මත් නැතිව රොකීගේ තාත්තා කුලීවැඩ කරලා දරුවෝ 3 දෙනෙක්ව බලාගත්තා. ඒත් තාත්තගේ මේ අරගලයේ තේරුම් ගන්න තරම් ඔවුන් ලොකු වෙලා හිටියේ නැහැ. ඉතින් එක දවසක් රොකීගේ තාත්තා ඇවිල්ලා ළමයින්ට කිව්වා ඔයාලා ආසම අවන්හලට යන්න ලෑස්ති වෙන්න කියලා. රොකීටයි ඔහුගේ සහෝදරයෝ දෙන්නටයි කියාගන්න බැරි සතුටක් දැනුණා. ඉතින් අවන්හලට ගිහින් ළමයින්ව මේසකින් වාඩි කරලා එයාලා ආසම කෑම ඇනුම් කරලා කන්න ඉඩ දීලා තාත්තා ටිකක් එළියට ගියේ ඕමනාවකට පොඩි ගමනක් ගිහින් එන්නම් කියලා. ඉතින් තාත්තා ඉක්මනට එවි කියලා හිතාගෙන ළමයින් කෑම කෑවත් අවන්හලේ වීදුරුවෙන් රොකී එකපාරටම දැක්කා හුරුපුරුදු කෙනෙක් එළිය හිටගෙන තමන් දිහා බලාගෙන සිගරට් එකක් පානය කරන ආකාරය. ඒ වෙන කවුරුවත් නෙමෙයි ඔවුන්ගේ තාත්තා. රොකී තමන්ව දැක්ක බව දැනගත තාත්තා තොල් දෙකට දබරගිල්ල තියලා ඇඟෙව්වා තමන් එතන ඉන්න බව සහෝදරයින්ට කියන්න එපා කියලා. ඒ වෙලාවේ රොකීට තේරුණා තාත්තා තමන්ටත් පුංචි සහෝදරයෝ දෙන්නටත් කෑම අරන් දීලා එයා එළියට වෙලා හිටියේ තාත්තරත් එක කෑම ගන්න සල්ලි ප්‍රමාණවත් නැති නිසා කියලා. ඉතින් රොකී කියන විදියට ඒ වෙලාවේ ඔහුට කකා හිටපු කෑම එකවත් කන්න හිතුනේ නැහැලු. ඒත් එදායින් පස්සේ අය කවමදාවත් රොකී තාත්තගෙන් කිසිම දෙයක් අරන් දෙන්න කියලා ඉල්ලුවේ නැහැ.